අද අපි පිවිතුරු හෙළවරුමේ හැටියට මේ රටේ අපි දකිනවා මේ චෝදනාවන්, කිසිම සාක්ෂි රහිත චෝදනාවන් බොහොම හාස්‍යයට ලක් කරන මොහොතක අපි ජනාධිපතිවරයා විශේෂයෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධව එතුමා ගත්ත පියවර ඉතා සූක්ෂමව ගන්න නිසා අපි විශ්වාස කරනවා ජනාධිපති විමර්ශනය හරියට සිදුවුවොත් අපිට සිද්ධ වෙන පාඩු ගොඩක් හොයා ගන්නට පුළුවන්. අපි මේ පටන් ගත්තේ එක පෙරහැරක කසකරුවෙක් පිවිතුරු හෙළවරුමේ සතිපතා අපි අනාවරණය කරනවා මේ ලංකාවේ රජයට ඔබේ මුදල් වලට සිද්ධ වෙන මේ පට්ට හොරු. මේ අපි කියපු හොරුන් රජයක් හැටියට පවතිනකොට සිද්ධ වෙච්ච දේ. ලංකා රජයට රුපියල් මිලියන 6500ක් අය වෙන්නට ඕන මොහොතක ඒ 6500 රාජ්‍ය අනුග්‍රහය සහිතව වංචා කරමින් ඔබ අද පාවිච්චි කරන වාහනේ ඔබ සිතන වාහනේ නොවෙන්නට පුළුවන් කියන එක අද අපි ඔප්පු කරනවා. හේතුව රවි කරුණානායක මහතාගේ විශේෂ අනුග්‍රහය ලබන ආයතනයක් වන වෙහිකල් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය වාහන 2250ක් ඉතා සූක්ෂම ලෙස නියමිත බදු මුදල් නොගෙවා තමන්ගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් තමන් ඒක පුද්ගලයෙක් වෙනුවෙන් අයවැය යෝජනාවක් හැටියට ගේන යම්කිසි කාරණාවක අනාවරණයයි අපි මේ සිද්ධ කරන්නේ. මොකද එක් පුද්ගලෙක් ඉලක්ක කරගෙන ගත් තීරණයක් නිසා ඔබ පාවිච්චි කරන වාහනය කෑලි කරලා ගෙන්නපු වාහනයක් බව ඔබ දන්නේ නැහැ සමහර විට. වාහන 2250ක් මෙසේ ලියාපදිංචි තත්ත්වයටපත් වෙනවා. විශේෂයෙන්ම රවි කරුණානායක මහතාගේ එක් පුද්ගලෙක් ඉලක්ක කරගත් අනුමැතිය සහිතව. එතකොට ලංකාවේ නීති අනුව ආනයනය කරන මහත්තුරු මේ ලංකාවේ ඔබ පාවිච්චි කරන වාහන ඔබ ව්‍යාපාරිකයෙක් හැටියට ආනයනය කරන සැබෑ ව්‍යාපාරිකයා නියමිත බදු මුදල් ගෙවන්නත් මෙම විශේෂ ආවරණ ලබන හොරු සමග එකතු වෙලා පේලි කෑලි මොනවද කිව්වේ පුංචි කාර් දෙනවා කියලා වාහන කෑලි කරලා වංචා කරන එක තමයි අද අපි ඔප්පු කරන්නේ. නියමිත බදු මුදල හැටියට ගෙව්වා නම් ගෙවිය යුතු අවම ගාන 135ක් ඒ 120ක් බවට පත් වෙන්නට පුළුවන්. නමුත් අපි ගන්නේ යටම නැත අවම ගාන බැලුවත් වාහන 2250කට උන් වංචා කරලා තිනවා මිලියන 6500ක්. මොකද උන් කෑලි කරලා ගෙනත් දීලා නැත්නම් කෑලි හැටියට ගෙන බදු මුදල් ගෙව මිසක් මුළු වාහනයට අවශ්‍ය බදු ගෙවලා නැහැ. ඒක අපි නිකන් අර රංජන් රාමනායක තියරියට ඔහෙ කටමත දොඩන්නේ නැතුව අපි සියලු සාක්ෂි සහිතව තමයි අද ඔප්පු කරන්නේ. සියලු චෝදනාවලට අපි හැමනම් බාර දීලා තිනවා නඩු විභාග විශේෂයෙන් 2001 එතුමා මේ ව්‍යාපාරයේ පටන් අරන් 2006 මේ තහනම් කරනවා නවත්තනවා. නමුත් නැවත එතුමා විවිධ හේතුන් දක්වමින් මේ රාජ්‍ය අනුග්‍රහය සහිතව 2015 වෙන විට සූක්ෂම ලෙස ලැහැස්ති වෙනවා. ඔහුව පමණක් ඉලක්ක කරගෙන මේ මිලියන 6500 හොරකම් කරන්න වංචා කරන්න අපි ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් මේ රජයේ මිනිසුන්ගේ මුදල් මිලියන 6500 අය කරගන්නට අපිට උදව් කරන්න කියලා මේ සියලුම ඇමනු නඩු අංක සහිතව අපි අද ඉදිරිපත් කරනවා ඇමනුම් 12ක් හැටියට. මේ 12 සාක්ෂි සහිතව අපි ඔප්පු කරනවා. අපි එකයි කියන්නේ පුංචි කාර් දෙන්න ආපු අය වාහනවලින් කෑලි කරලා හොරකම් කරන මේ හොරුන්ගේ තත්ත්වය ඉක්මනින් අපි එළිදරව් කළ යුතු බව මතක් කරනවා. ඔව්, අපි හැම වෙලේම විශ්වාස කරන්නේ මේ හමන හුළඟේ විදිහ. අපි පැහැදිලිවම දකිනවා කුඩු ව්‍යාපාරිකයන් නැත්නම් පට්ට හොරුන් හැටියට ඉන්න කුඩ්ඩෝ අද බය වෙලා ඉන්නවා. හේතුව ඉතා සූක්ෂම ලෙස එය විමර්ශනයට ලක් වෙනවා. ඉතින් මේ ලංකාවේ මිනිසුන්ගේ සල්ලි. එතකොට මේ රාජ්‍ය අනුග්‍රහය සහිත වෙන වංචාවක් නේ. අර බැංකු හොරු අල්ලන්න නම් ඇලෝෂියස්ලා හොයන් ඉන්න වෙනවනේ. දැන් මේ හොරු ඉන්නේ ලංකාවේ. ඉතින් කවුරුත් ගේන්න ඕනේ නැහැ මෙහේ ඉන්න හොරු ටික කොහොමද මිලියන 6500ක් වංචා කරේ කියලා අපි දැනගන්නට ඕනේ මහ ජනතාව හැටියට සහ සාක්ෂි සහිතව නඩු තීන්දු සහ කැබිනට් මණ්ඩලයේ රවටමින් තමන්ගේ පුද්ගලික මිත්‍රයන්ට මෙසේ වංචා කරන ඉඩ දීම හොරකමක්. අපි පුන පුනා කියනවා රවි කරුණානායක හොරෙක් බවට පත් වෙන්නේ බැංකු මංකොල්ලෙන් පමණක් නොවෙයි. අර පුංචි කාර් කෑලි කරලා ඔබ පදිනකොට ඔබ පැද්දේ සමහර විට වංචාවෙන් ලංකාවට ගෙන ආපු අර වාහන 2250න් එකක් වෙන්නට පුළුවන් කියන එක අපි මතක් කරනවා.